හොඳයි අපිට දැන් තියෙන්නේ මෙන්න මේ කොටස හොයන්න. මේ කොටසේ shear force diagram, bending moment diagram ගන්න. එතකොට කලින් ඉඳ අපි කරේ මෙන්න මේ කොටස වුණු නිසා මෙතනින් කැපුවා. දැන් අපිට ඕනේ මේ කොටස. මේ කොටසේ ගන්න ඕන නිසා අපි කරන්නේ මෙන්න මේ තැන මැද තැනකින් ඕන තරම් මෙතනින් හරි කොහෙන් හරි මැද තැනකින් කපනවා. කපලා බලනවා කොහොමද එතන shear force diagram එකේ bending moment diagram එකේ තියෙන්නේ කියලා. හරි. මේ කපු කොටස මෙතන අඳිනවා. ඇන්දොත් එහෙම එන්නේ මෙතන තමයි කැපුවේ. නේද කපුකද නැහැ. මෙතන 5 නිව්ටන් බලයක් තියෙනවා. මේ වගේම මෙතන සපෝට් එකක් තිබ්බ ඒකේ බලය තියෙන උඩට තියෙනවා සපෝට් එක නම් මෙතන අඳින්න ඕනෙත් නැහැ. බලය තියෙන 6 නිව්ටන් කියලා. ඒ වගේ මෙතන තියෙන දිග 1 මීටර් කියලා. ඒ වගේම මෙතනට දිග මේකෙදි දිග මනින්නේ කලින් එකට කරේ කලින් එකේදී දිග ගත්තේ මෙතන ඉඳන් මෙහෙට තමයි x දුරක් මැන්නේ. හරි. මොකද මෙතන එක මෙතන ඉඳන් මම ඕන මෙතන ඉඳන් ගන්නත් පුළුවන්. ඒත් ඔගොල්ලෝ ගන්නවා මෙතනින් ගන්න. එතකොට අපිට මේකේ curve out එකම අපිට මේ උත්තරය ගන්න ලේසි. ඒ කියන්නේ curve එක අඳින්න ලේසි වෙනවා හැමතිස්සෙම ඒ නිසා. ඊළඟට support එක තියෙන තැන ඉඳන් ගන්න. ඒ කියන්නේ ඊළඟ අපි ගත්තේ කලින් මෙතන ඉඳන් මෙතනටනේ. ඊළඟ එකේ මෙතන ඉඳන් ගන්න නැතුව අපි මෙතන දිග දාන්න 2 මීටර කියලා. ඒ නිසා අපි මෙතන ඉඳන් මෙහෙට එනවා. පොත අපි මේ දිග දාන්නේ නැහැ. මෙතන ඉඳන් කොතන ඉඳන් කපන්න කියලා දාන්නේ. අපි සාධාරණ තැනකින් කපන්න. හොඳයි. ඒක නිසා මම දිග මාක් කරනවානේ මෙතන ඉඳන් x කියලා. දැන් මේ කපන තැනට කපන්නේ කොතනද? කපන්න තැනට x කියලා ගන්න. මෙතනත් ආයිත් මම මුලින්ම කියන්නේ නැහැ V1 M1 නැත්තම් shear force bending moment mark කරන විදිය මෙතනත් mark කරන්නේ අර sin convention එක විදිහට තමයි. ඉතින් මෙතන ගත්තත් මේ වගේම කැලලන් තියෙන්නේ. ඒ නිසා මම ආයිත් කියන්නේ නැහැ. මෙතන මම mark කරගන්නවා V2 කියලා. කලින් V1 දැම්ම නිසා මෙතන mark කරගන්නවා M2 කියලා. දැන් තියෙන්නේ මේකේ මෙන්න මෙතන හෙව්වා වගේම M2 V2 හොයාගන්න. හොඳයි මේකේ අපි මුලින් V2 හොයමු. V2 හැන්ඩ් දින බල සමාන කරලා මම උඩට තියෙන බල සමාන කරනවා. කොරට තියෙන බල සමාන කරනවා. සමාන බිංදුවයි. එතකොට උඩට තියෙන මොකද 6 නිව්ටන් තියෙනවා. තමලුත් තියෙන උඩට නෑ. මේ දෙකම පල්ලිය. එතකොට 6 නිව්ටන් සමාන වෙනවා පල්ලියට තියෙන බල දෙකට. 5යි මේක. 5 දෙන V2. එතකොට V2 සමානයි කියලා එනවා 6 × 5. 6 × 5 ගියාම කීයද? 5 ගියාම 1යි. ඊට සමානයි 1 නිව්ටන් කියලා එනවා. දන්නවා. ඊපස්සේ මම M2 වෙනවා. M2 වෙනකොට කොහොමද මං ගන්නෙ? ඕන තැනකින් ගන්න පුළුවන් ඉතින් ඒක තමන් කැමති තැනකින්. මම මෙතන වටේ ගන්නවා. මෙතන වටේ ගන්න. මෙතන කලින් මම එකට ඕ කියලා දැම්ම. දැන් මේකට P කියලා දානවා. ඒක තමන් කැමති අකුර. තමන් ආස ඉංග්‍රීසි අකුරක් දාගන්නේ වට. හොඳයි මම P වටා ගන්නවා. එහෙනම් P වටා මං කිව්වා දිශාව ගන්න හැම ඉස්සෙම මං මේ වගේ දංගල මේ මොමන්ට් එක දින පැත්තට. ඒක අනිත් පැත්තට කියන්නේ මෙතන මොමන්ට් එක ගන්නකොට මේ පැත්තට මේ පැත්තට ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. එකම දේ අනිත් පැත්තට ගත්තොත් රිනේම් 2 කියලා එනවා ඉතින්. ඒකට සුළු කරන්නට ටිකක් අමාරු නේද? ඒක පායනවනේ ඊට වඩා ලීසිනේ අපි දාන විදිහට ගන්න එක. ඒ නිසා මං මේ පැත්තට ගන්න. දැන් මේ පැත්තට ගන්නකොට මුලින්ම මම M2 ලියා ගන්නවා. එතකොට මෙතන ඉඳන් බල ගන්නවා මේකෙන් නෑ. මේ බල දෙක එනවා. හොඳයි. මේකේ මේක ගත්තොත් එහෙම මේකෙන් අනිත් පැත්ත. හරි. ඒ කියන්නේ අපි ගන්න මේ පැත්තට උනාට මේකෙන් අනිත් පැත්තට. මේක නිසා මම සමාන කිරීම මේ පැත්තට ගන්නවා. මුලින්ම මේක පැත්තට තියෙන එක ගන්න. මේ පැත්තට තියෙන්නේ මේක දිනවා M2 අනිත් එක මේක. මොකද මේකේ බලය මෙහෙට තියෙන්නේ. මේකත් මේ පැත්තට එන්නේ. M2 දන 5යි. ඒකට තියෙන දුර මෙතන නම් මෙතන x දුරක් තියෙනවා. මෙතන නම් මෙතනට 2යි. එතකොට x ධන 2යි. සමානයි එහා පැත්තට ඉන්නේ අනිත් පැත්තට තියෙන බල. එතකොට මෙතන 6 තියෙනවා. 6 මේ පැත්තට. එතකොට ඒක ඉන්නේ බලය 6යි. තැන තියෙන දිග x. දැන් තිනු සුළු කරගන්න. M2 තියෙනවා 5x ධන 10 6x. මම M2 මේ මැද තනි කරලා අනිත් එක එහාට යනවා. 6x ඉන්න 5x දැන් 10 පැත්තට ගියාම 10 කියලා එනවා. ඊට පස්සේ එනවා
M2 සමානයි හයින් පහක් ගියාම x ඍණ 10යි. හරි. දැන් අපිට M2 ඇවිල්ලා තියෙනවා. M2 කියන්නේ x ඍණ 10යි. ඒක මේ තියෙන මොන ආකාරය? මේ තියෙන්නේ y සමානයි mx ඍණ c. මේ තියෙන y සමානයි mx ඍණ c. මේකේ m වෙනුවට 1 කියලා තියෙනවා. ඒක මේව කොහොමද යන්නේ? මේව යන්නේ මේ ආකාරය මම ඉඳලා වෙන්නම් නම් මේකේ අන්තක්කණ්ඩේ ඍණ. හරි ඍණ 10 නැති කියන්නේ y කැපෙන්නේ ඍණ. අක්ෂ දෙක yx y කැපෙන්නේ ඍණ වගේ එක. ඍණ 10. ඊට පස්සේ අනුක්‍රමනේ ධන අනුක්‍රම. ඒ කියන්නේ මේක මෙන්න මෙහෙමයි. මෙන්න මේ ආකාරය. මොකද ඒත් අපි දන්නේ නැහැ පස්තරේ මේක මෙහෙට යනවද මෙතන යනවද තියනවද කොහෙන්ද යනවද තියනවද කියලා. අපි දන්නේ නැහැ තාම. හොඳේ. මේ ඍණ 10 ආවේ මේ අන්තක්කණ්ඩේ. අන්තක්කණ්ඩේ ඍණ 10 අන්තක්කණ්ඩේ කියන්නේ y කැපෙන තැන ඉන්න 10යි. මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. අපි මේක කොහෙන්ද නවතින්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක අපි නවතින තැන බලා ගන්න පුළුවන් කලින් වගේම. මොකද x කියන එක මේ range එක යන්නේ. ඒ කියන්නේ x කියන එක මම මෙතනින් මයින් කරත්තේ x කියන එක මේ range එක ගිහලා 10 මීටර වලින් ඉවර වෙනවා. දැන් 10 මීටර තමයි උපරිම අගය. එහෙනම් අපිට මේ minimum diagram එකේ මෙන්න මේ diagram එක ඉවර වෙන තැන හොයා ගන්න පුළුවන්. x සමානයි 10 මීටර කියන එක දැම්මා නම් හොඳයි. m2 කියන එක මෙන්න මේකෙන් ගන්න ඕනේ. මේකෙන් මම ගන්නවා x සමානයි 10 කියලා දාලා. එතකොට එනවා m2 සමානයි x වල 10 දැම්මා ඍණ 10. m2 සමානයි බිංදුව. ඒ කියන්නේ ඉවර වෙන බිංදුව. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය එහෙම මෙහෙම කියලා මෙතන නෝ දින. මෙහෙට යන්නේ නැහැ. පටන් ගන්න ඉන්න දහයි. හරි අපි බලමු මේ ප්‍රස්තාර. ප්‍රස්තාරේ කො අන්න දෙන ප්‍රස්තාර. අන්න මම මේ බලන්න. පටන් ගන්න ඉන්න දහයි. අපිට ඍණ 10 දැම්ම. ඒ කියන්නේ දැන්ටමත් මේ ඍණ 10 ඇවිල්ලා තියෙනවා. අන්න ඒක මම x mark කරනකොට මෙන්න මේ මේ දෙවෙනි පාර x ගන්නවනේ මෙන්න මෙතනින්ම ගන්න කියලා. මොකද මෙතනින් ගත්තා නම් මේ මේ අගේ එන්නේ නැහැ. අපි මෙතන ඉඳන් x මයින් එකත් නිසා තමයි අපිට මේ අන්තක්කණ්ඩේ කියන එක ඍණ 10 කියලා ආවේ. මේ 3.10 කියලා තියෙන එක අනිවාර්යෙන් අපේ ගාන හරි කියලා අපිට මෙතනදී තහවුරු වෙනවා. හරි මම කිව්වා මේක යන්නේ මෙහෙම ප්‍රස්තාරය. ඒ වගේම මම මේක අඳින්න බලලා ඉන්න. මේ ගිහිලා බිංදුවේ නවතිනවා. ඒ කියන්නේ මේ බිංදුව මෙතන. අන්නව තමයි මෙන්ඩිමොන් ඩයග්‍රෑම් එකේ තියෙන්නේ. shape of diagram එකකින් සරලයිනේ. මේ 2 සමාන එකයි මෙතන දී එකයි නිකුත් mark කරන්න තියෙන දන්නේ එකයි. දන්නේ එක කියන්නේ පහ මෙතන නම් දන්නේ කියන තවත් මෙතන. මේ මේ දිගට වඩා අඩු දිගකින් අඳින්න ඕන. පහ කියලා මෙන්න මෙතන අඳිනවා. මෙතන එකයි නිකුටන්. කරින්න පහයි. මේක මම පාට කරන්න. හොඳයි. ඔන්නෝ තමයි මේකේ shape of diagram එකයි minimum diagram එකයි එන්නේ. හොඳයි මේකේ මට පොඩි දෙයක් මේ කියන්න ඕනේ. මොන පිරණ මේ මේ කලින් කරපු එකේ මෙන්න මේකෙත් උරණ වෙන මේ minimum diagram කියන එක continuous diagram එකක්. ඒ කියන්නේ මේක ඒ කියන්නේ මෙතනින් දැන් බලන්න shape of diagram shape of diagram එක මෙතනට ඇවිල්ලා අයි පල්ලයට පැනලා මෙහෙම මේ shape of මේ minimum diagram කියන එක එහෙම වෙන්නේ නැහැ. minimum diagram එක වෙන්නේ එකනකින් නැවතිලා අනිත් තැනට යනවා. ඒ වගේම පේනවා පටන් ගන්න බිඳුව ඉවර වෙන බිඳුව. හරිද? අන්න එක මේකේ පොදු ලක්ෂණයක්. එනවා මේ minimum diagram මේකෙත් එහෙමයි. මේ පටන් අරගෙන මෙතනින් පටන් ගන්න මෙතනින් දුරචි තැනින් ඊළඟ diagram එක පටන් ගන්න බිඳුව නවතිනවා. බිඳුවෙන් පටන් ගන්න බිඳුවෙන් ඉවරලා තියෙනවා. අන්න shape of diagram වල අන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. sorry minimum diagram වල. හොඳයි මේ මෙන්න මේක තමයි අවසාන උත්තරේ. shape of diagram එකේ minimum diagram එක. හොඳයි මම හිතනවා ඔයාලට පැහැදිලිද කියලා. හොඳයි එහෙනම් අපි තව එක්සැම්පල් එකකින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.